අතිස්වසරක කුරිරු ත්‍රස්තවාදයේ අමිහිරි කටුක අධ්‍යක්ීම් තුළින් මේ රට බේරා ගැනීම සඳහා ත්‍රස්තවාදීන් සමග දිවි පරදුර සටන් කර රණවිරුවන්. ඔවුන්ගේ ක්‍රියාවලිය තුළින් අද අප ලැබූ නිදහස අපරිමිතයි. ඒ නිදහස වෙනුවෙන් අද යම්කිසි රණවිරුවන් ප්‍රමාණයක් ආබාධ තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ රණවිරුවන් වෙනුවෙන් උදාරතර මෙහෙයුමක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ව්‍යාපෘතියක් මගින් ඔවුන් වෙනුවෙන් පුද දී තිබෙනවා. අපි වෙනුවෙන් අපි සමග මෙත් සෙවන නමින් එම ව්‍යාපෘති හඳුන්වා දී තිබෙනවා. මෙය පූර්ණ නිවාස හා අර්ධ නිවාස ව්‍යාපෘති වශයෙන් ක්‍රියාත්මකයි. මෙයට තේ රණවිරුවන් වෙනුවෙන් 1504ක් සඳහා සම්පූර්ණ නිවාස 25ක්, අර්ධ නිවාස 925ක්, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 308ක්, ඉඩම් කොටස් 246ක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 22 දින සවස 4ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 2017 දී තමයි ඉල්ලුම් කරේ මට සම්පූර්ණ නිවසක් ලබා දෙන්න කියලා. 2018 තුම්බර් මාසේ වෙනකොට මට නිවසක් ඉදිකිරීමට සම්පූර්ණ වැඩකටයුතු සලස්සලා දුන්නා. මේ ලබා දුන්නට අධිකාරු ජනාධිපතිතුමාටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, යුද හමුදාපතිතුමාටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා. සමීර රාජරත්න මගේ මහත්තයා, එයා වැඩ කරේ නාවික හමුදා මූලස්ථානයේ. එයා හදිස්සියෙම අසනීප වෙලා මිය ගියා. මෙම නිවස හදා ගැනීමට බැරුව මාත් මගේ දරුවාත් ගොඩක් අසන්න වෙලා හිටියා. ඊට පස්සේ මට දැනගන්න ලැබුණ මෙම අර්ධ නිවාස වැඩපිළිවෙල ගැන. ඉතින් ඒට අතිගරු ජනාධිපතිතුමාටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, නාවික හමුදාපතිතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. 2008-09-28 විලාතුගලම් ප්‍රදේශයේදී බිම් බෝම්බයකට අපිලාමයි වම්පාදේ අයින් කරලා තියෙන්නේ. ගරු ජනාධිපතිතුමාට මම වෙහෙමින් ස්තුතිවන්ත වෙනවා, එතුමාට පින් දෙනවා. අද මේ නිවාස හදාගන්න මැදිහත් වෙලා අපිට ගොඩක් උපකාර කරා. මට ලැබුණු මුදල ලොකු ශක්තියක් ධෛර්යයක් වෙනවා මේ මගේ ඉතුරු නිවසේ වැඩ ටික කරගැනීම සඳහා. අපි වෙනින් අපි ව්‍යාපෘති අර්ථයේ මේ වගේ වැඩසටහනක් දියත් කරලා අපි වගේ රණවිරුවන්ට මෙම ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධ ශ්‍රී ලංකා යුද හමුදා, නාවික හමුදාව ඒ වගේ අයට ලබා දීමට ඉදිරියට කටයුතු කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන අපි වෙනුවෙන් අපි මෙත් සෙවන නිවාස ව්‍යාපෘතීන් මේ වන විට සාර්ථක කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කපිල ඉලංකෝන් සමගින් මම අනුරුද්ධ සුභසිංහ කුරුණෑගල නගරයේ සිට.